జయగము శ్రీలంక మగన్ పటంగము. మగే దువ గెహను గోడా కిందకి మగే దువ మా సిర్ఫట్ట మిత్రం కాని తాతే ఉపందినే సమరాన్న మే పారం ఎదరు ఇన్నోని కిల కివ్వ మన డైరీ ఎరియాద విదిపి ఇది అపే వసంత సమర సింగ సహోదరయ మట దెన్ సతి దేహకట విత్ర కాలి కివ్వ అనురాధపురే అద 18 కాంతారేడి దేగక్ తీనో ఎన్న పులువన్ దేగ దూరి ఉపందినే సమరువ కెపువ ఒగుళ్ళంగి ఉపందిన శమరువ ఏసి అది లెమున ఇక్కడ నెవతన ఆదరి దువన్ సదు ఇది వేదికారైన శిలుమ సహోదరియంగి మహాచార్య వసంత అపే కెరి ఒకటి కూడా అక్కియాన్ని మంగిదండి రాయ్ రాయ్ వెళ్ళిదని కియాన్ని రాయ్ కియా మంగియాన్ని కెలి కియా కెలి కెలి కియని ఆదర్ని మటం రాయ్ కియను అనమాట హెబే లగది మటెక్కినే క్యూవా లాలయ్య ఒక సాంస్కృతిక హెడేవ వెడి ఏదాచులు కియాన్ని అండి బాగు సాంస్కృతిక హెడేవ వెడి కియాన్ని ఇది అబ్బే మీ అక్క సాంస్కృతిక వడసదానికి పసేదా మన భారదున్నే మన ఎటువంటి కేక మతక్కున ఏ తరకీపు ప్రకాశ మతక్కున లాలయ్యి కరుణాకరణ కటవహన ఏంటో అదే మన తీరం ఏం అసలు ఇథింగ్ అప్పే వసంత సహోదరు డిస్ట్రిక్ట్ నాయక కెలి వసంత ఇలాగట అప్పే అమరాపురం డిస్ట్రిక్ట్కే కాంత నాయక ఒకటి వేదిక అవిన్న హోగే అవసరాయి సహభాగ్య వల్ల సహోదరియా హితవతియా సహోదర వరు హితవతు ఎది ఎత్తి కట్టి హోగేమ్మ అవసరం మీ అధ్యాపనీయ గన కియోనా మట తేగన పొట్ట కియాన్న ఎగున పట్టం కలిసి ఎక్క అనురాధపురే మమ ఇస్కోల తునగడవి ఎక్క మహిళ మహావిద్యాలయం దెక్క నివర్తక చేయని మహావిద్యాలయం అప్పటి ఆదరణీయ సేనయ్య మమ్మని నివర్తక చేయండి మీరు ఈట పస్సే కనుక తీసుకోలేదుగా సిడబ్ల్యూడబ్ల్యూ అన్నం మహావిద్యాలయం గాలి తీసుకోలేక ఎల్పిడి పిడిగల మహావిద్యాలయం అమరాపుర సెంటర్ దగ్గర మాకు అమరాపుర సెంటర్ దగ్గరికి ఇక్కడ అందాలు ఉన్నాయి అనుకర ఇంకాయి మాకు ఇవ్వని అంటాయి అదృష్ బాధితులు పాయి ఇటు పక్షే మా అధ్యాపనీయులకు పోలీసు హాయత పోలీసు హాయత అనురాధపురం యాభై ఏక ఇటు పక్షే తందిరుమలి పోలీసు ఇటు పక్షే విలాంచు
තුනක්. ඊළඟ පොළොන්නරුවේ අරණගංගල පොලිසිය, වැලිකන්ද පොලිසිය, මැදිරිගිරිය පොලිසිය මේ දේශපාලනය කරන්න ගිහින්. පොලිසිය හයයි, රැඳවුම් කඳවුරු දෙකයි. එක පොළොන්නරුවේ වයිඑම්බී එක, අනිත් එක බූස අඟුල. ඔය තමයි මම ඉගෙන ගත්තේ ඉස්කෝල පහයි, කඳවුරු දෙකයි, පොලිසිය හයයි. ඉතින් නැගෙනහිර ආසනය තමයි මගේ ආසනය. අවුරුදු 40කට ටිකක් වැඩි දේශපාලනය කරන්න පටන් අරන් අනුරාධපුර සෙන්ට්‍රල් එකේදී ආව දවල පත්‍රිකාව කියලා තමයි. වැඩි දියය ගන්න වෙන්නේ. මගේ අන්තිම ඉස්කෝලේ අනුරාධපුර සෙන්ට්‍රල්. ඉතින් ඒ කාලේ තමයි ඔය දවල පත්‍රිකාවට විරුද්ධව පාර්ට බැස්සේ. බැස්සා බැස්සා මේ කාම යනවා. ඉතින් අවුරුදු දැන් මං කියවනේ 60යි කියලා මන්ට දැන්. එච්චර පේන්නේ නැහැ නේ. ඔය හැටෙන් දේශපාලනය කරන එකම පක්ෂ 40න් 30ක් විතර අඟල් වලයි තමයි වැඩ. ඉතින් මගේ ආසනේ නැගෙනේද? නැගෙනේ ආසනේ මම හැමදාම ගිහිල්ලා තියෙනවා. කොච්චර විය මෙච්චර කාන්තාව ඉන්නවා කියලා දැන් කියන්න ඉතින් අධ්‍යාපනය ගැන පොරොන්දුවක් දෙන්නේ. මාලිමාවේ ආණ්ඩුවක අධ්‍යාපනය ගැන පොරොන්දුවක් දෙන්නේ. මගේ අම්මා එල්පිඩි එන්නදා මගේ ඉස්කෝලේ මෙහෙ එහා පැත්තේ මාතලන්දිර පොඩක් එහා අපේ ගෙදර ළමයි 6යි. මේ ගන්න ඉන්නවා මට වැඩිපල් අක්කල දෙන්න. ඊළඟට මම මට බාල නංගිලා තුනක්. අපේ ගෙදර හිටියා තව ආච්චි. මේ ටික ඔක්කොම ගෑනු මං විතරයි පිරිමි. ගෑනු ගොඩක් මැද්දේ හැදුනේ. දැනුත් ඉන්නේ ගෑනු ගොඩක් මැද්දේ. ඉතින් මම කියන්නේ කී මගේ අම්මා තමයි අපේ පවුලේම අයිති කියන්නේ තාත්තා නෙමෙයි. ළමයි 6 දෙනෙකුට උගන්වනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ලේසි වැඩක් ඉතින් මගේ අක්කා දැන් ඉන්නේ පොරැල්ලේ ඇක්වයිනස් සිටි ඇග්‍රිකල්චර් එකේ. එයා තමයි ලොක්කා. එයාත් ගන්න. ඊළඟ අක්කා ඉන්නේ බත්තරමුල්ල පාරන්තුර. අරද නැහැ. එයා ගුරුවරයෙක්. ගහනු ගැන කියන්නේ නැහැ. සාහිත්‍යයක් නේ. මට බාලනංගි ඉන්නවා මේ වාරෝහලේ. නර්ස්. එයාගේ නම සරල. දන්නා ඉන්නවද? එයා සරල නෑ ඒ උනාට. ඈ? ඊළඟට ඉන්නේ මෙතනට මෙච්චුප්පක් එහා.
මේ ටවුන් එක. එයාත් අනුරාධපුර හොස්පිටල් එකේ නර්ස්. බාලව නම් ඉන්නේ කොළඹ. එයා දැන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයා. මම ඉන්නේ ජේපීදී. ඔන්න හය දෙනා ගැන පොඩ්ඩක් කියවෝ. ඉතින් අපේ අම්මා හය දෙනෙකුට ඉගෙනනවා. මම කියන්න යන්නේ මගේ යාළුවෙක් ඉන්නවා. යාළුව ගොඩක් ඉන්නවා. මම දැන් ඉන්නේ නුවර. රජරට මැණිකල නෙමෙයි දැන් හම්බෙන්නේ නුවර මැණිකල. හරි. ආයි මියාගේ පැත්තට නේ. මේ එයා නීති එයාගේ නම ක්‍රිෂාන්ත ඇල්විඩි. දැන් මේ අපිත් එක පක්ෂ වැඩ කරනවා. මං ගියාට පස්සේ ළඟදී අල්ලගත්තේ. එයාගේ නෝනා රස්සාවක් කරනවා. මං ඇහුවා දුර දෙන්නෙක් ඉන්නවා. දෙන්නම උසස් පෙළේ කරා. ඔව් කීයක් විතර මාසයකට වේදන් වෙනවා කියලා. දරුවෝ දෙන්න ලෝකන්න. රුපියල් 45,000ක් යනවා කොහොම මාසෙකට. ඒ කියන්නේ ඉස්කෝලේ කටයුතු වලින් බාහිරව උගන්නන. රුපියල් 45,000ක්. රස දෙකක් කරලත් ගෙදර කටයුතුයි දරුවන්ගේ කටයුතුයි ළමයි දෙන්නේ කියලා ඒත් කරන්නේ අමාරු. දැන් ඕගොල්ලෝ මෙහෙම පිළිගන්නවද? ඕගොල්ලන්ගේ පර්ස් එකේ තියෙන මුදල් ප්‍රමාණය මතද? ගෙදර පර්ස් එකට ලැබෙන මුදල් ප්‍රමාණය මත නේද තමන්ගේ දරුවන්ට උගන්වන ප්‍රමාණය තීරණය කරන්න වෙලා තියෙන්නේ? එම් නැති කවුරුන් ඉන්නවද? පර්සේ තියෙන මුදල් ප්‍රමාණය මත නේද දැන් දරුවන්ට උගන්වන ප්‍රමාණය තීරණය කරන්න වෙලා තියෙන්නේ? 21 වෙනිදා මාලිමාවට කදිර ගන්න පර්සේ තියෙන මුදල් ප්‍රමාණය කීයද කියන එක නොසලකා ඔයගොල්ලන්ගේ හැම දරුවෙකුටම ඉහළම අධ්‍යාපනයක් ලබන්න මාලිමාවේ ආණ්ඩුවකින් ඉඩ හදලා දෙනවා. ඒ මදිද මාලිමාවට ගන්න දෙන්නේ. ඇදිනේ එන අපි රැසී විදෝර කරා. ගිහින් කියන්න ඔක්කොටම යාළුවන්ට මිත්‍රයන්ට ඥාතීන්ට අසල්වැසියන්ට මාලිමාවේ පාලනයකින් සියලුම දරුවන්ට කිසිම අඩුවක් නැතුව අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙල තමයි ප්‍රමුඛතම වැඩපිළිවෙල බවට පත් වෙලා තියෙන්නේ. මොකද ඒකේ වටිනාකම අපි දන්නවා. ඒ නිසා හරි දැන් පොඩි මූලික කාරණා කිහිපයක් කියන්න තියෙනවා. ඕනම රටක් එහෙම නැත්නම් ඕනම රටක මට්ටම මොකක්ද කියලා බලා ගන්න මිනුම් දඩු හතරක් තියෙනවා. ඒ හතර හොඳයි නම් ඒ රට හොඳයි. ඒ හතර හොඳ නැත්නම් ඒ රට නරකයි. ඔය ලෝකේ රටවල් හොඳයි කියලා කියන්නේ ඒ හතර අනුව. නරකයි කියලා කියන්නේ ඒ හතර අනුව. එක දේශපාලන. එක දේශපාලන. තමන් වෙන අහවල් රටේ ඇමතිවරු අගමැතිවරු මේ බස්සේ යන කෝච්චිය යන සුපර් මාකට් යන මල් අත යනගෙන යන එහෙනම් දේශපාලනේ හොඳයි. අපේ රටේ ඌජියන් වගාඩ දැන් ඔය එක දේශපාලන. දෙක
ආර්ථිකය දෙක ආර්ථිකය ආර්ථිකය ගැන අපි මොකුත් අමතක කියන්න අවශ්‍ය නෑ. නිල වශයෙන් අපි බංකොලොත් රාජ්‍යයක කියලා ප්‍රකාශ කළා. ඒ නිසා අන්තිම ආර්ථිකය ගැන මොකක්වත් කියන්න එපා. හිතන්න අවශ්‍ය නෑ. අපි පැහැදිලි කරන්න ඕනේ නෑ. හැබැයි අවුරුදු 60ක් වෙනකොට මම හිතන් හිටියා, දැන් අපි අදත් කිව්වා සින්දුව කියන්න කලින්, අපි පොඩි කාලේ ඉස්කෝලේ යනකොට අර කිව්වා තමයි, අපි දියුණු වෙමින් පවතින රාජ්‍ය, මට මතක ඒ වගේ වචන, ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක ඉස්කෝලේ. ඉතින් අපිට පොඩි හිත්තලට, අපේ පොඩි හිත්තලට දැනෙච්ච දේ තමයි අපිට 60ක් විතර වෙනකොට මේක දියුණු රාජ්‍යයක් බවට පත් වෙන්නේ. නමුත් අවුරුදු 60ක් වෙනකොට අහන්න ලැබෙන්නේ මොකද්ද? මේක බංගලෝ රාජ්‍යයක් කියලා. ඉතින් ආර්ථිකය ඔන්න දෙක ආර්ථිකය තුන සමාජය. සමාජ විද්‍යාවේ ඉන්න දැනග සමාජය ගැන වැඩි කියන්න නැද්දත් ඕනේ. ඔයගොල්ලෝ අද මේ වැඩේට එනකොට පිටිපස්සේ දොර හරි ඉස්සරහ දොර හරි ලොක් කරලා එන්න බැරි වුණා කියලා මතක් වුණා නම් මොකද කරන්නේ? මොකද කරන්නේ? ආපහු යනවද මෙතනනේ? ඇයි ආපහු යනකොට එනකොට තිබ්බගේ නෙමෙයි තියෙන්න පුළුවන් තම තියෙන්නේ වෙනත් දිහා. එහෙමනේ? ඒ කියන්නේ අපේ සමාජයේ හැටි. අපේ සමාජයේ වෙන එකක් ගමු. සමාජ මනිනවලු ඒ සමාජයේ කාන්තාවන්ට සලකන විදිය. අරද? ඒ සමාජයේ කාන්තාවන්ට සලකන විදිය අනුව ඒ සමාජෙ මට්ටම මනින්න පුළුවන්. අපේ කොහමද? අමුතු කියන ආශය නෑ. මොන වසන්සතර යන්නද? ෂේප් එකේ මාරු වෙන්නද? හැබැයි අපි ටිකක් පුරුදු වුණා මේ ඔක්කොම අස්සේ කාන්තාවන්ට මූලිකත්වයේ දෙන්න. දැන් අපි ගෙදර මූලිකත්වයේ අරන් තින්නේ කාන්තාව. මන්න කුසිනවත් යන්නේ. ඒ තරම් මූලිකත්වයේ දෙනුනේ. ඇයි දැන් මම ඔයගොල්ලන්ට අමතද්දී ඉස්සෙල්ලා ඔක්කොම ගැන කියන්න කලින් සහෝදරියනි කියලා කිව්වේ. ඊළඟට හිතවතියනි කියලා කිව්වේ. ඉස්සෙල්ලා ආමන්ත්‍රණය කරන්න ඕන සහෝදරයන්ට නිසා. ඔයගොල්ලන්ට ඒවට හුඟක් ඇහෙනව නේද? සහෝදර වරුනි සහෝදරියනි කියලා. ඒක හරි. ඒක හරි. ඒක වරුනි. ඉස්සලාම දන්න ඕන සහෝදරියනි. ඊට පස්සේ සහෝදර වරුනි. හරි. ඒයි. එහෙම කරන්න ඕන. කාන්තාවන්ට මූලිකත්වයේ දියුණු නිසා මම හොඳයිනේ. ගොඩක් හොඳයි. හරි මම කියාගෙන ආවේ සමාජය කඩාවැටලා දින. හතර සංස්කෘතිය. හතර සංස්කෘතිය. ඒකත් කඩාවැටලා දින. එතකොට එකක් කඩාවැටිලා දෙක කඩම් වැටිලා තුන කඩම් වැටිලා හතර කඩම් වැටිලා. ඒ කියන්නේ දේශපාලනය, ආර්ථිකය, සමාජය, සංස්කෘතිය කියන හතරම ඉවරයි. එතකොට කියනවා රට බංකොලොත්. රට බංකොලොත් කියලා කියන්නේ කඩා වැටුණා පිරුණා කියලා කියන්නේ ආර්ථික කතාව විතරක් නෙමෙයි. දැන් සැප්තැම්බර් 21
කතර ගහන්නේ මාලිමාවට රට හදා. එහෙමනේ. ඒකනේ අපේ මූලික දේ. දැන් දෙක තුන හතර කඩන් වැඩෙන්නේ එක කඩන් වැඩීම නිසා. ආර්ථිකය කඩන් වැටෙන්නේ, සමාජය කඩන් වැටෙන්නේ, සංස්කෘතිය කඩන් වැටෙන්නේ එකක් කඩන් වැඩීම නිසා. කුමක්ද? දේශ පාලන. එහෙනම් දෙක තුන හතර අපිට හදන්න වෙන්නේ කොතනින්ද? එක සකස් කර ගැනීම, එක හැදීම. එහෙනම් සැප්තැම්බර් 21 අනුර සහෝදරයාට මාලිමාවට අපි කතරේ ගහන්නේ කුමක් සඳහාද? පළමුව එක සකස් කිරීම සඳහා. පළමුව එක සකස් කර. දැන් අපේ රටේ එක දේශපාලනය අපි බලමු. අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්ගේ නමක් මතක් කරගමු. කවුද? එස්.එන්. ගන්නසේ. ඇයි? ඉතින් මම එස්.එන්. ගන්නසේ. එයාට පොලිටික්ස් කියන්නේ මොකක්ද? දේශපාලනය කියන්නේ මොකක්ද? තමන් සහ තමන්ගේ පවුල ධනවත් කර ගැනීම. එහෙමනේ? ඒක නෙමෙයිද කරන්නේ? බර්ටි දිසානායක, බර්ටිගේ පුතා දුමින්ද දිසානායක. ඒගොල්ලෝ දේශපාලනය කියන්නේ මොකද්ද? පවුල සහ තමන් ධනවත් කර ගැනීම, ධනවත් වීම. Politics is family business. යන්නේ දේශපාලනය කියන්නේ ඒගොල්ලන්ට මොකද්ද? පවුලේ ධනවත්භාවය ඇති කර ගැනීම. ඒගොල්ලන්ට බලය වර මොකටද? ධනය රැස් කරන්න. බලය වල ධනය රැස් කරන්න. ඒගොල්ලෝ ධනය රැස් කරාද? ඔව්. ඒගොල්ලෝ ධනවත්ද? ඔව්. රට බංකොලොත්. රාජපක්ෂලා ධනවත්ද? ඔව්. රට බංකොලොත්. සජිත් ප්‍රේමදාසලා ධනවත්ද? ඔව්. රට බංකොලොත්. එතකොට මොකක්ද? රනිල් වික්‍රමසිංහ බංකොලොත්ද? නෑ, ධනවත්. රට බංකොලොත්. ඒ කියන්නේ ඒගොල්ලෝ ධනවත්, රට බංකොලොත්. 21 වෙනිදා මාලිමාවට ඡන්දෙ දෙන්න ඕන තවත් හේතුවක් තමයි අපි පටන් ගන්නෙ මොකද්ද? රට සහ ජනතාව ධනවත් කිරීම සඳහා වන ආරම්භය. ධනවත් කිරීම රට සහ ජනතාව ධනවත් කිරීම සඳහා වන ආරම්භය. එන දේශපාලන සංස්කෘතියක් අපිට ඕන මොකටද? තමන් ධනවත් වීම සඳහා නෙමෙයි, රට සහ ජනතාව ධනවත් කිරීම සඳහා ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි පුනරුද යුගයේ එක ආරම්භය. පෞගේ 15 වෙනිදා නාම යෝජනා බාර දීපු දවසේ මානවර දිස්ත්‍රික්කයේ මම කාර්යාල 28ක් විවෘත කරා මම විතරක් එක තැනක අපේ හාමුදුරුවරු වැඩියා 15ක් විතර. ඉතින් අපිව පංචශීලයේ පිළිපදවලා හාමුදුරුවෝ අනුශාසනා කළා. කිව්වා අපේ රටේ පළවෙනි රාජධානිය කොහෙද? අනුරාධපුර. අදත් කියනවා අපේ රටේ ශස්ත්‍රිකම යුගය අනුරාධපුර පුරොණ්ඩරු යුගය. ඒ කියන්නේ ඊට පස්සේ කියලා වෙලා අපි ලැජ්ජ වෙන්න ඕන නේද? ඉස්කෝලේදී උගන්වන්න
රටේ සංස්කෘතම යුගය පළවෙනිම යුගය කියලා කියනවා. අරණ එන්නෙන් එන්න මොකද වෙන්නේ? සංස්කෘත වෙන්නේ. හැබැයි තාමත් ලොකුවට කියනවා මොකද්ද? සංස්කෘතම යුගය මුල්ම එක කියලා. හාමුදුරුවෝ කොහොමද මතක් කරලා කිව්වා මින් මේම කොළොන්නර උඩ ගියා. ඔහොම ගියා උඩා කුඩ ආපහු උඩ ගියා නේද? දඹබෙණියට ගියා, කෝට්ටේට ගියා, හන්දවුරු රටට ගියා, සුද්දන්ගේ අතට ගියා, කළු සුද්දන්ගේ අතට ගියා. ඔහොම දැන් ගියා යනවා චක්‍රේ. හරි ගිහිල්ලා ගිහිල්ලා කඩාවැටුණා. ඉවර වුණා. නැවත මේ රටේ පුනරුදය ඇති වෙන්නේ අනුරාධපුර රාජධානියෙන් කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඇයි අපේ අනුර සහෝදර අනුරාධපුරේ අපේම එකෙක් අපේම කොල්ලෝ. ඒ කියන්නේ මොකද? පුනරුදය. නැවත නැගී සිටීම. නේ? පුනරුදය කියන්නේ හැම පැත්තකින්ම අපිට හොඳ දේවල් තිබිලා තියෙනවා, කඩාවැටු මුකුත් තියෙනවා නේ. එතකොට නැවත නැගී සිටීම නව ආරම්භයක්, පුනරුද යුගය. පුනරුද යුගය ඇති කරන්න සැප්තැම්බර් 18 මට 18 කියන්නේ මොකද දන්නවද? 18 විතර වෙනකොට මේ ඡන්ද කැම්පේන් එක සැප්තැම්බර් 21 අපි නැවත අර චක්‍රේ, බුදුදහම කියන්නේ චක්‍රයක්. චක්‍රේ හොඳ තැනකට ආව, කැරකිලා කැරකිලා ගියා, ගිහිල්ලා ගිහිල්ලා වැටුණා, ආයිත් කැරකිලා මුලට එනවා. අපි මේ රට නැවතත් මුල සිට ගොඩ නැගිය යුතුයි. වෙනස් කරන්න ඕන මොකද්ද? දේශපාලනය. මහතීර් මොහමඩ් හැදුවලු කොහෙද? මේ කියන වේදිකාව. මැලේසියාව හැදුවා. එහෙම කියනවා? අලෙන්නේ. ගොඩක් අය කියනවා. සිංගප්පූරුව හැදුවලු කවුද? ලී ක්වාන් යූ. අර අපේ පරණ යාළුවෙක් කිව්වා ලී ක්වාන් යූ මහතීර් මොහොමඩ් දෙන්නම එකතු වෙලා තමයි ගියපාර ආණ්ඩු රැදුවේ. නියමෙට රට නැගලයි කියලා කිව්වා. ඒ කියන්නේ කෝටයි මහින්දයි එක්කෙනෙක් ලී ක්වාන් යූ, මම දන්නේ දෙන්නගෙන් මොකද කියලා. අනිත් එකේනම් කවුද? කෝටාද. හරි. එතන තියෙන කතාවක් තියෙනවා. ලී ක්වාන් යූ රට හදන්න පටන් ගත්තේ ආර්ථිකය, සමාජය, සංස්කෘතිය අලුතින් ගොඩනගන්න පටන් ගත්තේ කොතනින්ද? දේශපාලනය මාරු කිරීමෙන්. ඒකත් ඒගොල්ලන්ට කියන්න ඕන කියලා හරියට. ඒක ඇල්ල හංගන්නේ නැතුව. හරි. මහතීර් මොහොමඩ් මැලේසියාව හදන්නේ දේශපාලනය මාරු කරලා. අනිත් එක්කන සිංගප්පූරුව හදන්නේ දේශපාලනය මාරු කරනවා. ලංකාවේ අපි සැප්තැම්බර් 21 මේ රට ගොඩනගන්නේ දේශපාලනය මාරු කරලා නව දේශපාලන සංස්කෘතිය ආරම්භ කරනවා. ඒතර තමයි තැන. ඔගලන්ට ආර්ථිකය හදන්න පුළුවන්ද, සමාජය හදන්න පුළුවන්ද, සංස්කෘතිය හදන්න පුළුවන්ද කියලා අහන කතා අපිට වැඩක් නැහැ. පළවෙනි දේ මොකද? දේශපාලනය මාරු කිරීම. තිබුණු දේශපාලනය ආයි මතක් කරොත් තම තමන්ගේ පවුල ධනවත් කර ගැනීම සඳහා වන දේශපාලනය. ඒගොල්ලෝ දිනුනා රට දැන් දේශපාලනය වෙනස් කරන්න මාලිමාව ජනතාවට දැන් විශ්වාසයි. ඒ විශ්වාසය දැන් ඇති වෙලා තියෙනවා. නමුත් ඒ විශ්වාසයේ තරක් ප්‍රමාණවත් නැහැ.
නීතිමය පසුබිමකුත් අවශ්‍යයි. නීතිමය තත්ත්වයකුත් අවශ්‍යයි දේශපාලන. අපි බලමු නීතිමය වශයෙන් කොහොමද මේක වෙනස් කරන්න කියලා පොඩ්ඩක්. 8:45 වෙනකම් ඉන්න දෙවි. ඉන්න බැරිද? එක දවසක්වත් අර වැඩ ඇරිලා යවන්න කොහෙද? වැඩට. පොඩක් ඉන්න බැරිද? වැඩට යන්නේ නැතුව.